හරි ඉතින් ස්ලියට් HND පාඨමාලා හදාරන හැමෝම වෙනුවෙන් පාඨමාලාවේ මුල ඉඳලා අපි දැනගෙන ඉන්න ඕන විවිධ වැදගත් කරුණු ඇතුළත් කරලා මම වීඩියෝ සෙට් එකක් කරගෙන ආවා. ඉතින් ඒක මට තාවකාලිකව නවත්තන්න සිද්ධ වුණා සෙකන්ඩ් සෙමෙස්ටර් එක්සෑම් එකත් එක්ක පාස් පේපර් ඩිස්කෂන්. එතකොට වෙනත් විෂය කරුණු අදාළ වීඩියෝ පැත්තට අවධානය යොමු කරපු නිසා ඉතින් එහෙම නවත්තපු වීඩියෝස් ටික නැවත ආපහු පටන් ගන්න තමයි මේ හදන්නේ. ඉතින් පාඨමාලා හදාරන හැමෝම දැනගන්න ඕන කරුණු සම්බන්ධයෙන් මේ වෙද්දි මම වීඩියෝ පහක් ගෙනල්ලා තියෙනවා මේ වීඩියෝ සීරීස් එකේ. ඉතින් ඒ පහේදී අපි මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් ගෙනාවා. ඊළඟට ඇකඩමිකය සහ සෙමෙස්ටර් වල තියෙන දේවල් ගැන සහ කෝස් එක ඇදෙන්න හේතු වෙන කරුණු ඒ වගේ දේවල් ගැන පැහැදිලි කරලා විවිධ වීඩියෝ එකක් ගෙනාවා. ඊට පස්සේ අපි ඇටෙන්ඩන්ස් ටයිම් ටේබල් එක හැදෙන විදිහ ඇටෙන්ඩන්ස් එතකොට ඒක 180 පවත්ව ගන්න කොහොමද ඒ වගේ දේවල් ගැන තව වීඩියෝ එකක් ගෙනාවා. ඊට පස්සේ සයිමන් මාක්ස් ගැන වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් ඒකෙදී අපි කතා කරේ සයිමන් මාක්ස් කොහොමද ෆයිනල් මාක්ස් වලට බලපාන්නේ, ඒක කැල්කියුලේට් කරන්නේ කොහොමද, අන්නේ වගේ දේවල් උදාහරණත් එක්ක කතා කරා. ඊට පස්සේ තව වීඩියෝ එකක් මම ගෙනාවා එක්සෑම් ඇටෙම්ප්ස් ගැන. එතකොට ඇටෙම්ප්ස් කියන එක එහෙම නැත්නම් කීවෙනි වාරයටද අපි එක්සෑම් එකට ඉදිරිපත් වෙන්නේ, ඒක කොහොමද වැදගත් වෙන්නේ, ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් ගෙනාවා. එතකොට අන්න ඒ අන්තිමට ගෙනාවු ඇටෙම්ප් සම්බන්ධ වීඩියෝ එකටම සම්බන්ධ තවත් කාරණයක් තමයි මම මෙන්න මේ වීඩියෝ එකේදී කතා කරන්න හදන්නේ. එතකොට මේ ඇටෙම් සම්බන්ධ මොකද්ද? එහෙමනම් මෙතෙන්දි මම කතා කරන්නේ එක්සෑම් වලට විභාග ගාස්තු සහ රෙජිස්ට්‍රේෂන් අලුත් කිරීම සම්බන්ධයෙන්. එතකොට මෙන්න මේවට ගෙවන්න තියෙන ගාස්තු. එතකොට ගොඩක් වෙලාවට අපිට හිතන්න පුළුවන් විභාග වලට වෙනම ගාස්තුවක් ගෙවන්න නැහැ කියලා. නමුත් සමහර අවස්ථාවල අපිට ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ගෙවන්න වෙන්නේ මොන අවස්ථාවලදීද, කොච්චරක් ගෙවන්න ඕනද, අන්න ඒ වගේ දේවල් තමයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේකට මම මීට කලින් වීඩියෝවලදීත් කතා කරපු දෙයක් ආපහු කෙටියෙන් පැහැදිලි කිරීමක් කරනවා. මෙන්න මේ විදිහට ගත්තොත් හරි කෝස් එක මම මෙතන දාලා තියෙනවා ෆස්ට් ඉයර්, සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර්, ෆෝර්ත් ඉයර් කියලා. මොකද මේ තියෙන පාඨමාලා ඔක්කොම අවුරුදු 4ක් දක්වා උපරිම යන්න පුළුවන් හැම පාඨමාලාවම නැතත්. එතකොට මේ හැම ඉයර් එකකම සෙමෙස්ටර් දෙකක් තියෙනවා කියන කතාව අපි මේ වෙද්දි දන්නවා. සෙමෙස්ටර් 1 2 විදියට. එතකොට ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක, ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එක, සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක, සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එක, තර්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර්, තර්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර්, ෆෝර්ත් ඉයර් ෆස්ට් සෙමෙස්ටර්, ෆෝර්ත් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර්. ඔය විදියට අපිට ගන්න පුළුවන්. ඉතින් අපි යම්කිසි පාඨමාලාවක ෆස්ට් ඉයර් එකේදී මොන හරි විෂයන් ටිකක් ලිව්වොත් ඒ ඔක්කොම සමහර විට අපිට විභාගෙට ඉදිරිපත් වෙන්න බැරි වෙන්න පුළුවන් සමහර විෂයන් වලට, තවත් සමහර විෂයන් ෆේල් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ආපහු ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක විෂයන් ලියන්න වෙන්නේ කොහේද? ඉතින් හැම අවුරුද්දකම බලන්න සෙමෙස්ටර් දෙකයි, සෙමෙස්ටර් 1 2 කියලා දෙකක් තියෙනවා. එතකොට යම්කිසි සෙමෙස්ටර් 1 එක විභාගයක් මොන හරි විෂයන් තියෙනවා නම් ඒක ආපහු ලියන්න වෙන්නේ ඊළඟ අවුරුද්දේ සෙමෙස්ටර් 1 එකේදී. එතකොට මේ විදිහට අප්ඩේට් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපි දැන් ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේදී අපි මොන හරි විෂයන් ටිකකට පෙනී ඉන්නවා අපේ පාඨමාලාව අනුව. එතකොට මෙන්න මෙතෙන්දී අපි මොනම හරි විෂයන් ටිකක් ලියන්න බැරි වීම හෝ නැත්නම් ලියලා ෆේල් වීම නිසා ආපහු ලියන්න වුණොත් ඒක ලියන්න වෙන්නේ අවුරුද්දකට පස්සේ. ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ ෆස්ට් සෙමෙස්ටර් එකේදී. හැබැයි එතෙන්දී අපිට අර ෆස්ට් ඉයර් විතර නෙමෙයි අපේ කෝස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ අපි ඉන්නේ එතකොට. ඉතින් සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නකොට සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකට අදාළ විෂයන් ටිකත් කරන්න වෙනවා. ඒ ටිකත් කරන අතරේ තමයි විභාගෙට අර ෆස්ට් ඉයර් විෂයන් ටික අපිට කරගන්න බැරි වෙච්ච විෂයන් ටිකත් අමතරව කරන්න වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඔතෙන්දිත් මොන හරි ෆේල් වුණොත් ඊළඟ අවුරුද්දේ තර්ඩ් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකට යන්න වෙනවා. එතකොට එතෙන්දී අපේ පාඨමාලාවට තර්ඩ් ඉයර් එකක් තියෙනවා නම් අන්න එතෙන්දී ඒ විෂයන් කරන්නත් වෙනවා. ඊට අමතරව ෆස්ට් ඉයර් සහ සෙකන්ඩ් ඉයර් වලින් මොනවා හරි රිපීට් වුණොත් අන්න ඒව කරන්නත් සිද්ධ වෙනවා. ඒ කියන්නේ විෂයන් ටික
එහෙම ගොඩ ගැහුණොත් පොඩ්ඩක් අමාරු වෙනවා වැඩේ. ඉතින් ඒ වගේ තමයි 4th year එකට යද්දි ওই විදියට වෙන්නේ. ඉතින් ඔහොම යන්න පුළුවන්. ඒ වගේම 2nd semester ටිකත් ওই විදියටම ඒ ඊළඟ ඒකේ 2nd semester එකට ඊළඟ ඒකේ 2nd semester එකට විදියට ඉස්සරහට යනවා. ඉතින් ඕක තමයි මූලිකම දේ. ඉතින් ওই අයිඩියා එක අපිට තියෙනවා. ඒ වගේම මම ඊට කලින් වීඩියෝ එකේදී මෙහෙම හෙකුත් පැහැදිලි කරා. ඒ කියන්නේ මොකද්ද? අපි 1st year එකේදී සාමාන්‍යයෙන් 1st year subject පළවෙනි පාරට කරන්නේ 1st attempt එක විදියට කරනවා. ඊට පස්සේ 2nd year එකේදී 2nd year subject කරන්න ඕන. 2nd year subject කරන්න ඕන. හැබැයි ඒ වගේම අමතරව 1st year subject තියෙන්න පුළුවන්. හැමෝටම නෙමෙයි. 1st year subject ටික ඔක්කොම 1st year එකේදීම complete කරගත්තු අයට ආපහු වෙන මොනවත් නැහැ. 2nd year subject ටික විතරයි. හැබැයි 1st year subject ඉතුරු වෙච්ච අයට ඒවා 2nd year එකේදී කරන්න වෙනවා. එතකොට 2nd year එකේදී 1st year subject තියෙන පුළුවන් පළවෙනි පාරට පෙනී ඉන්නේවා 1st attempt විදියට. ඒ වගේම නැත්තම් 1st year එකේදී පළවෙනි පාරට ලියලා fail වෙලා දෙවනි පාරට කරන 1st year subject තියෙන පුළුවන්. ඔන්න ඔය attempt එක ගැන තමයි මම ඊට කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරේ. එතකොට 3rd year වෙද්දී 3rd year subject එක කරන්න වෙනවා. ඊට අමතරව 1st year ඒවා ෆස්ට් ඇටෙම් ලියන ඒවා සෙකන්ඩ් ඇටෙම් හෝ තර්ඩ් ඇටෙම් වෙන්න පුළුවන්. සෙකන්ඩ් ඉය සබ්ජෙක්ට් ෆස්ට් ඇටෙම් හෝ සෙකන්ඩ් ඇටෙම් විදියට තියෙන්න පුළුවන්. ඕක මම ඊට කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා. ඒ වගේම 4th year එකේදීත් ෆස්ට් ඉය සෙකන්ඩ් ඉය සහ තර්ඩ් ඉය සබ්ජෙක්ට් ඉතුරු කරගෙන තිබුණොත් අපිට ලියන්න වෙනවා. එතකොට ඕක තමයි වෙන්නේ. හැබැයි එතකොට මේ තර්ඩ් ඉය 4th ඉය වගේ ඒවා හැම කෝස් එකටම අදාළ නැහැ. මොකද දැන් IT ඉංග්‍රීසි වගේ කෝස් ගත්තොත් අපි දන්නවා ඒකේ එක්සෑම් තියෙන්නේ 1st year සහ 2nd year විතරයි. එහෙම වුණොත් 3rd year 4th year කියලා සබ්ජෙක්ට් නෑ ඒගොල්ලන්ට මේ කරන්න බැරි වෙච්ච 1st year 2nd year සබ්ජෙක්ට් විතරයි ඒ වගේ කෝස් වලට අදාළ වෙන්නේ. එතකොට අන්න එහෙම අපි අදාළ කෝස් එකේ තියෙන ඉයර්ස් ප්‍රමාණය අනුව තමයි ඕක යන්නේ. ඉතින් මේක මම පැහැදිලි කරා මීට කලින් වීඩියෝ එකේදී ගොඩක් විස්තරාත්මකව. එතකොට මෙතනින් පස්සේ මම පැහැදිලි කරන්නේ මේ විභාගවල ගාස්තු ගෙවීම සම්බන්ධයෙන්. ඒකට මම මෙන්න මෙහෙම එකක් ගන්නවා. මෙතෙන්දි මම හැම කෝස් එකකම ගන්නෙ නැහැ. මෙතෙන්ට පැහැදිලි කිරීමට මම මෙන්න මේක ගන්නවා. අවුරුදු දෙකමාරේ අඩුම තියෙන අපේ අවුරුදු දෙකමාරේ කෝස්නේ. ඉතින් IT ඉංග්‍රීසි වගේ අවුරුදු දෙකමාරේ කෝස් සහ වැඩිම තියෙන අවුරුදු 4 HND කෝස් එක. ওই දෙක මම මෙතෙන්ට අර ගන්නවා. එතකොට බලන්න 1st year එක 2nd year එක 3rd year එක සහ 4th year එක. එතකොට IT ඉංග්‍රීසි වගේ අවුරුදු දෙකම හරි කෝස් ගත්තොත් මොකද වෙන්නේ? 1st year 2nd year. එතකොට අවුරුද්දකට සෙමස්ටර් දෙක ගානේ අවුරුදු දෙකට සෙමස්ටර් 4යි සෙමස්ටර් 5ක් තියෙන අවුරුදු දෙකමාරක් නිසා. එතකොට ඒ කියන්නේ 3rd year 1st semester එක තියෙනවා. මෙතෙන්ට අවුරුදු දෙකයි දෙකමාරයි. එතකොට මෙන්න මෙතන තමයි මම මේ රතු පාටින් පොඩ්ඩක් මාක් කරලා තියෙන්නේ. ඔන්නේ අවුරුදු දෙකමාරේ සීමාව. එතකොට ඊට පස්සේ අවුරුදු තුනේ කෝස් තියෙන මැනේජ්මන්ට් වගේ ඒවා මෙතනින් ඉවරයි. තුනමාරේ ඉංජිනේරින් කෝස් වගේ ඒවා මෙතනින් ඉවරයි. අවුරුදු 4 HND කෝස් මෙතනින් ඉවරයි. එතකොට ඔය විදිහට මම ඒ ටික මෙතන ලකුණු කරේ නැහැ වෙනම මම මෙතෙන්දී උදාහරණයකට ගන්නෙ පැහැදිලි කිරීම සඳහා මේ අවුරුදු දෙකමාරේ ඒ කියන්නේ අඩුම කාලේ තියෙන IT ඉංග්‍රීසි වගේ කෝස් සහ වැඩිම කාලය තියෙන අවුරුදු 4 HND කෝස් එක ගන්නවා. එතකොට මේකේ අපි දන්නවා IT ඉංග්‍රීසි සෙමස්ටර් 5ක් තිබ්බට ඇත්තටම 1st year සහ 2nd year කියන සෙමස්ටර් 4 තමයි එක්සෑම් තියෙන්නේ. ඒ කියන්නේ ලෙක්චර්ස් ගිහිල්ලා එක්සෑම් වලට ඉදිරිපත් වෙන්න තියෙන්නේ මෙන්න මේ සෙමස්ටර් 4 විතරයි. ඒක 5 වෙනි සෙමස්ටර් එක ට්‍රේනින් විදියට තමයි යන්නේ. ට්‍රේනින් එකට වෙන් වෙලා තියෙන්නේ. එතකොට 5 වෙනි සෙමස්ටර් එකේ වෙනම ATI එකේ ගිහිල්ලා ඉගෙන ගන්න නැහැ. එතෙන්දී ට්‍රේනින් එක කරන්න තියෙනවා. එතකොට ලෙක්චර්ස් වලට සහභාගී වීමක් හෝ විෂයන් ඉගෙන ගැනීමක් නැහැ. නමුත් HND පාඩමාලාව ගත්තොත් ඒකේ එතනත් මේ 3rd year 1st semester එක ට්‍රේනින් තමයි. ට්‍රේනින් සෙමස්ටර් එක වුණාට මේකේ මේ අවුරුදු 4ට තියෙන සෙමස්ටර් 8ම ඉගෙන ගන්න සහ විභාග වලට පෙනී සිටින තියෙනවා HND කෝස් එකේදී. ඒ කියන්නේ මෙතන 1st year 2nd year ඒව සාමාන්‍ය විදිහට ලෙක්චර්ස් ගිහිල්ලා
ඒවයි විභාගවලට පෙනී ඉන්න වගේම තර්ඩ් ඉයර් සහ ෆෝර්ත් ඉයර් එකේ තියෙන්නේ ඇත්තටම වීකෙන්ඩ් එකේ ලෙක්චර්ස් වලට ගිහිල්ලා ඒකෙත් සෙමෙස්ටර් එක අන්තිමේ විභාගවලට අපි ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ තර්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එක ගත්තොත් ට්‍රේනින් එක වීක් ඩේස් වල ට්‍රේනින් යන ගමන් වීකෙන්ඩ් එකේ ලෙක්චර්ස් ගිහිල්ලා ඒක කරන්න තියෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට ගත්තා මම මෙතන තියෙන කෝස් අවුරුදු දෙක හැමාරි සහ හතර විතරයි ගත්තේ. හැබැයි අනිත් කෝස් වල අයත් මේකෙන් ගලපලා හිතා ගන්න පුළුවන්. මම පැහැදිලි කරන්නම් ඒක. එතකොට මම මේ මැදින් දාගත්තු සුදු පාට තීරුවේ මම පැහැදිලි කරනම් අපි මේකේ එක එක සෙමෙස්ටර් එක කොහොමද කරන්නේ කියන එක. එතකොට අපි මොකක් හරි හිතමුකෝ 2018 බැච් එක කියලා. 2018 බැච් එක නම් ෆස්ට් ඉයර් ඉන්නේ 2018 සෙකන්ඩ් ඉයර් ඉන්නේ 2019 තර්ඩ් ඉයර් ඉන්නේ 2020 ෆෝර්ත් ඉයර් ඉන්නේ 2021. ඉතින් ඔය විදිහට නේ වෙන්නේ. කොහොම හරි 2018 විතර නෙමෙයි හැම එකටම මම මෙතන කියන්නේ. ඔන්න කොහොම හරි අපි මුලින්ම එන්නේ ෆස්ට් ඉයර් එකට. එතකොට ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේදී මොකද වෙන්නේ? ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේදී අපිට වෙන මොකුත් නැහැ. ඒ සෙමෙස්ටර් එකේ අදාළ විෂයන් ටික තමයි විභාග වලට පෙනී ඉන්න තියෙන්නේ. ඒ කියන්නේ ෆස්ට් ඉයර් විෂයන් ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් ඇත්තටම ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් විෂයන් තමයි පෙනී ඉන්න තියෙන්නේ. ඉතින් ඒක තමයි මම මෙතන නිල් පාටින් අදාළ සෙමෙස්ටර් එක මාක් කරේ අදාළ පෙනී ඉන්න තියෙන්නේ. එතකොට ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් විෂයන් වලට මම මෙතන සෙමෙස්ටර් එක නම් කළේ නැහැ. ඊයේ එක විතරයි නම් කරේ. ඉතින් කොහොම හරි ඊට පස්සේ ඒ සෙමෙස්ටර් ඉවර කරලා අපි යනවා ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකට. ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකට ගියාම අපිට එතන තියෙන ෆස්ට් ඉයර් සබ්ජෙක්ට් විතරයි. ඒ කියන්නේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් සබ්ජෙක්ට් එතෙන්දි කරන්න තියෙනවා. ඉතින් ඒක තමයි මම මෙතන දැම්මේ. ඉතින් ඒකත් ඉවර කරාම ෆස්ට් ඉයර් එකම ඉවරයි අපි. ඊළඟට අපි යනවා සෙකන්ඩ් ඉයර් එකට. ඒ කියන්නේ සෙකන්ඩ් ඉයර් එකේ ෆස්ට් සෙමෙස්ටර් එකට. ඔන්න ඔතෙන්ට ගියාම අපිට සෙකන්ඩ් ඉයර් සබ්ජෙක්ට් තමයි කරන්න තියෙන්නේ. සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් සබ්ජෙක්ට් පාඨමාලා දෙකේම එහෙම තමයි. එතකොට දෙකේ නෙමෙයි හැම පාඨමාලාවකටම ඕක අදාළයි. හරිද? මම මෙතන ගත්තේ IT ඉංග්‍රීසි වගේ අවුරුදු දෙකම ආරේවත් HND කියන අවුරුදු හතරේකත් ගත්තේ. කොහම වුණත් හැම පාඨමාලාවකටම ඕක ඒ විදිය තමයි වෙන්නේ. ඉතින් ඊට අමතර මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ ඉයර් 1 සෙමෙස්ටර් 1 එහෙම නැත්නම් ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේදී මොනවා හරි හේතුවක් නිසා අපිට සමහර විෂයන් ලියලා ෆේල් වෙලා හෝ එහෙම නැත්නම් ලියන්න බැරි වෙලා හෝ ඒවා මෙතෙන්දි ලියන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන. يعني අපි දැනට ඉන්න එක තමයි මම නිල් පාටින් මෙතන හයිලයිට් කරලා තියෙන්නේ. හැබැයි ඒකෙදි මේ රතු පාටින් හයිලයිට් කරපු සෙමෙස්ටර් එකට අදාළ විෂයනුත් ලියන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ පාඨමාලා දෙකේම ෆස්ට් ඉයර් ඒවා ලියන්න සිද්ධ වෙන්න පුළුවන් සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේදී. ඉතින් ඒක හැමෝටම නෙමෙයි. ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් සබ්ජෙක්ට් ටික ෆස්ට් ඉයර් එකේදීම කම්ප්ලීට් කරගත්තු අයට ආයෙත් ඒව ගැන හිතන දෙයක් නැහැ. එතකොට එතනින් ඉතුරු කරගත්තු අයට තමයි සෙකන්ඩ් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් සබ්ජෙක්ට් කරන අතරෙම ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් සබ්ජෙක්ට් ගැනත් අවධානය යොමු කරන්න වෙන්නේ. ඒවත් විභාගෙට ඉල්ලලා විභාගෙට ලියන්න ඕන. ඔන්න ඔතෙන්දී මේ රිපීට් සබ්ජෙක්ට් වලට අපි සල්ලි ගෙවන්න ඕන. ඒ කියන්නේ අපි ඇත්තටම ෆස්ට් ඉයකෙදි රිපීට් කියලා ලියන්න දෙයක් නෑනේ. ෆස්ට් ඉයකෙදි ෆස්ට් ඉයර් සබ්ජෙක්ට් විතරයි. එතකොට ඒකට මුදල් ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. එතකොට සෙකන්ඩ් ඉයකෙදි අපි සෙකන්ඩ් ඉයර් සබ්ජෙක්ට් කරනවා. ඒව කොහොමත් කරන් ටිකනේ. ඒවට වෙනම මුදල් ගෙවීමක් අවශ්‍ය නැහැ. නමුත් අපිට මොනවා හරි රිපීට් ලියන්න තියෙනවා නම්, ඒ කියන්නේ සෙකන්ඩ් ඉයකෙදි ෆස්ට් ඉයර් සබ්ජෙක්ට් රිපීට් ලියන්න තියෙනවා නම්, අන්න ඒ සබ්ජෙක්ට් සඳහා අපි මුදල් ගෙවීමක් කරන්න ඕන. එතකොට ඒක විභාගෙට ඇප්ලිකේෂන් දාන අවස්ථාවේ තමයි මේ මුදල් ගෙවීම අපි කරන්න ඕනේ. එතකොට දැනට තියෙන ගාස්තුව නම් සාමාන්‍යයෙන් එක විෂයකට රුපියල් 100ක් තමයි අය කරන්නේ රිපීට් සබ්ජෙක්ට් සඳහා. එතකොට සමහර වෙලාවට මම අර කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා අපි මෙඩිකල් දාලා, ඒ කියන්නේ ෆස්ට් ඉයර් සබ්ජෙක්ට් මෙඩිකල් දාලා ඒ ඇටෙම්ප්ට් එක ලියන්න නැතුව ෆස්ට් ඇටෙම් විදියටම සෙකන්ඩ් ඉයර් එකේදී ලියනවා කියලා. ඒ කියන්නේ රිපීට් වෙලාම නෙමෙයි අපි
පළවෙනි පාරටම පෙනී ඉන සබ්ජෙක්ට් තියෙනවා කියලා සෙකන්ඩ් ඉයරේදී සාමාන්‍යයෙන් අන්න ඒවට මුදලයි කිරීමක් කරන්නේ නැහැ. රිපීට් වෙච්චර තමයි. ඒ කියන්නේ දෙවනි වාරයේ විදියට පෙනී ඉන්න විෂයන් වලට තමයි මුදලයි කිරීම කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් එතකොට තියෙන විෂයන් ගාන 90. එතකොට රිපීට් වෙලා තියෙන විෂයන් ගාන 90 එක විෂයකට 100 ගානේ තමයි. ඒ කියන්නේ විෂයන් දෙකක් රිපීට් නම් 200ක් ගෙවන්න ඕන, තුනක් රිපීට් නම් 300ක් ගෙවන්න ඕන. ඔන්න ඔය විදියට තමයි අපි විභාග ගාස්තු ගෙවන්න ඕනේ. ඊට පස්සේ අපි ඔය විදියට කරලා ඊළඟට අපි යනවා සෙකන්ඩ් ඩී එකේ සෙකන්ඩ් සෙමෙස්ටර් එකට. එතකොට ඉතින් සෙකන්ඩ් ඩී සෙකන්ඩ් සෙමෙස්ටර් සබ්ජෙක්ට් එක කොහොමද අපි කරන්න ඕන, ඒක තමයි මම නිල් පාටින් මාක් කරේ. ඊට අමතරව ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් සබ්ජෙක්ට් රිපීට් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒව තියෙනවා නම් අන්න ඒවට එක්සෑම් ඇප්ලිකේෂන් දාන අය ඇප්ලිකේෂන් දාදී අනිවාර්යයෙන්ම ඒව ඉල්ලන්න ඕන. ඒ වගේම එතෙන්දි රිපීට් ඒවට මුදල් ගෙවීම කරන්න ඕන සබ්ජෙක්ට් එකකට 100 ගානේ. එතකොට ඔන්න ඔය විදිහක තමයි මෙතෙන්දි වෙන්නේ. හරි, ඊළඟට සෙකන්ඩ් ඩී එකත් ඉවරයි. ඔන්න ඊට පස්සේ අපි යනවා තර්ඩ් ඩී එකට. තර්ඩ් ඩී එකට ගියාම මෙතෙන්දි ඉතින් HNDA කියලා HNDA අයට තර්ඩ් ඩී සබ්ජෙක්ට් කරන්න තියෙනවා. ඒ කියන්නේ තර්ඩ් ඩී ෆස්ට් සෙමෙස්ටර් එක මෙතන කරන්න තියෙනවා. හැබැයි IT ඉංග්‍රීසි අයට එහෙම තර්ඩ් ඩී එකක් නැහැ. ඒ කියන්නේ අවුරුදු දෙකමාරේ කෝස් වල සමහර දෙකමාරේ හැම එකටම නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් අවුරුදු දෙකමාරේ බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් බිස්නස් ෆිනෑන්ස් වගේ කෝස් වල නම් මේ සෙමෙස්ටරෙත් එක්සෑම් තියෙනවා. නමුත් IT ඉංග්‍රීසි වගේවයි මෙතන ට්‍රේනිං එක විතරයි, වෙනමම සබ්ජෙක්ට් ඉගෙනගෙන එක්සෑම් කරන්න නැහැ. ඒක නිසා තර්ඩ් ඉයර් සබ්ජෙක්ට් කියලා මොනවත් මේ කෝස් වලට නැහැ. ඉතින් තියෙන කෝස් වලට ඒක තර්ඩ් ඉයර් සබ්ජෙක්ට් තියෙනවා. හැම කෝස් එකටම එහෙම නැහැ. එතකොට නමුත් ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් කියන ඒවා හැම කෝස් එකේම තියෙනවනේ. හරි, එතකොට දැන් මෙතෙන්දි ඊට පස්සේ මොකද වෙන්නේ? හැබැයි මෙහෙම තියෙන පුළුවන් ෆස්ට් ඉයර් ෆස්ට් සෙමෙස්ටර් එකේ රිපීට් සබ්ජෙක්ට් තියෙන පුළුවන්. ආපහු සෙකන්ඩ් ඉයර් සබ්ජෙක්ට් වලත් ෆස්ට් සෙමෙස්ටර් එකේ රිපීට් ඒවා තියෙන පුළුවන්. එහෙනම් මොකද වෙන්නේ? IT ඉංග්‍රීසි හයිට නම් අන්නේ රිපීට් දෙක විතරයි. මොකද තර්ඩ් ඉයර් සබ්ජෙක්ට් කියලා જાතියක් නැහැ. මේගොල්ලන්ට HNDA අය ගත්තොත් තර්ඩ් ඉයර් තියෙනවා. තර්ඩ් ඉයර් සබ්ජෙක්ට් වලට අමතනව තමයි රිපීට් තිබුණොත් ඒවා ලියන්න වෙන්නේ. එතකොට අවුරුදු දෙකක ඒවා දෙකක අනිවාර්යෙන් තියෙනවා කියන එක නෙමෙයි, රිපීට් වුණොත් තියෙනවා. එතකොට සමහර අයට ෆස්ට් ඉයර් විතරක් තියෙන පුළුවන්, සමහර අයට සෙකන්ඩ් ඉයර් විතරක් තියෙන පුළුවන්, සමහර අයට ඔය දෙකේම තියෙන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් ඒ කොහොම තිබුණත් තියෙන සබ්ජෙක්ට් ගානට එකකට 100 ගානේ ගෙවන්න වෙනවා. හරි, ඊට පස්සේ අපි යනවා තර්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එකට. හරි, තර්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් ගියහම මොකද වෙන්නේ? එතනත් එහෙමනේ, HNDA අයට තර්ඩ් ඉයර් සබ්ජෙක්ට් තියෙනවා. හරිද? එතකොට ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එක රිපීට් තියෙන්න පුළුවන් දෙගොල්ලොන්ටම. ඒ වගේම සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමෙස්ටර් එක රිපීට් තියෙන්න පුළුවන් දෙගොල්ලොන්ටම. එහෙනම් IT ඉංග්‍රීසි අයට තර්ඩ් ඉයර් කියලා සබ්ජෙක්ට් නැති වුණාට ඔන්න ඒ ෆස්ට් ඉයර් සහ සෙකන්ඩ් ඉයර් රිපීට් තියෙන්න පුළුවන්. HNDA අයට ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් රිපීට් එකම තර්ඩ් ඉයර් සබ්ජෙක්ට් ටිකක් තියෙනවා. ඉතින් ඔන්න ඔතෙන්දි තව දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් බලන්න. දැන් මෙන්න මෙතන හයිලයිට් වෙලා තියෙන්නේ මෙතන තර්ඩ් ඉයර් සෙමෙස්ටර් 2 එක. එතකොට මෙහෙම එකක් අවුරුදු දෙකමාරි කෝස් වලට නැහැ. මේ අවුරුදු දෙකමාරි කෝස් කියන්නේ මෙතනින් ඉවරයි. ඒ කියන්නේ මුල් අවුරුදු දෙකේ සෙමෙස්ටර් 4යි තුන්වෙනි අවුරුද්දේ පළවෙනි සෙමෙස්ටර් එක තමයි අවුරුදු දෙකමාරයි කියනකොට තියෙන්නේ. ඒ ට්‍රේනින් සෙමෙස්ටර් එකෙන් දෙකමාරි කෝස් ඉවරයි. එතකොට තුනේ කෝස් වලට මේක ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙනවා. ඊට පස්සේ තුනේ හෝ ඊට වැඩි කෝස් වලට මේකක් තියෙනවා. නමුත් අවුරුදු දෙකමාරි කෝස් වලදී මෙන්න මෙතනින් කෝස් එකේ කාලය ඉවරයි. එතකොට මෙන්න මේ IT ඉංග්‍රීසි වගේ දෙකමාරි කෝස් වල අයට තමන්ගේ කෝස් එකේ කාලය ඉවර නිසා මෙන්න මෙතෙන්දී මේ සෙමෙස්ටර් එකට රෙජිස්ට්‍රේෂන් එක අලුත් කරන්න වෙනවා. ඉතින් අන්නේ ලියාපදිංචි අලුත් කරන්න වෙනමම
රෙජිස්ට්‍රේෂන් රීනිව් කියන එකට වෙනමම ගාස්තුවක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මේකෙදි මොනහරි විෂයන් ලියනවා නම් මේ අවුරුදු දෙකම හරි කෝස් වල අය ෆස්ට් ඉයර් හෝ සෙකන්ඩ් ඉයර් හෝ දෙකේම හෝ රිපීට් ලියනවා නම් මෙතෙන්දී මේ සෙමෙස්ටර් එකට ලියාපදිංචි අලුත් කරන්න ඕන වෙනමම ගාස්තුවක් ගෙවලා. ඒක සාමාන්‍යයෙන් ගන්න සෙමෙස්ටර් එකකට 500ක් තමයි දැනට තියෙන ගාස්තුව. ඉතින් ගාස්තු නම් ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අන්නේ වගේ අමතර 500ක් ගෙවලා රෙජිස්ට්‍රේෂන් එක අලුත් කරන්නත් ඕන. ඊට අමතරව සබ්ජෙක්ට් වලට ගෙවන්නත් ඕන. කියන්නේ උදාහරණයක් විදියට රිපීට් සබ්ජෙක්ට් තුනක් තියුණා කියමුකෝ කාට හරි අවුරුදු දෙකම හරි කෝස් එකක අයට මෙතෙන්දි. එතකොට රිපීට් සබ්ජෙක්ට් තුනක් තියුණා නම් සබ්ජෙක්ට් තුනට 300ක් ගෙවන්න ඕන. ඊට අමතරව මේ සෙමෙස්ටර් එකේ ලියාපදිංචි අලුත් කරන්න 500ක් ගෙවන්න ඕන. ඒ කියන්නේ ඔක්කොම 800ක් ගෙවන්න ඕන. ඉතින් ඔන්නෝක තමයි මෙතෙන්දි වෙන්නේ. එතකොට ඔන්න ඕකයි අමතරව ගෙවන්න වෙන ගාස්තුව වෙන්නේ. එතකොට ඒ කියන්නේ කෝස් එකේ කාලේ ඉවර නිසා. නමුත් ඒක HNDA අයට අදාළ නැහැ. මොකද HNDA අයගේ තාම අවුරුදු 4 ඇතුළත තමයි ඒගොල්ලෝ ඉන්නේ. මොකද දැන් ඔය වෙලා තියෙන අවුරුදු දෙකමාරි කෝස් වලයි තමයි දෙකමාර පන්නල ගිහින් තියෙන්නේ. හරි, ඊට පස්සේ අපි යමු 4th year first semester එකට. අන 4th year first semester එකට ගියා. 4th year first semester එකට ගියාම අපි දන්නවා ඉතින් දැන් මෙතන අපි ගන්න කෝස් දිනා HND කෝස් එකට 4th year subject ටික කරන්න තියෙනවා මෙතන තියෙනවා. ඊට අමතරව මොකද වෙන්නේ? First year first semester repeat තියෙන්න පුළුවන්. ඒක මේ දෙගොල්ලන්ටම තියෙන්න පුළුවන්. ඊට පස්සේ second year first semester subject repeat තියෙන්න පුළුවන් මේ දෙගොල්ලන්ටම. ඊට පස්සේ third year first semester. third year කියන්නේ IT English වගේ වට නෑ. නමුත් HNDA අයට third year first semester subject උනත් repeat තියෙන්න පුළුවන්. එතකොට එහෙම ගත්තොත් මේගොල්ලන්ට තියෙන කොහමද first year second year ඒව තමයි repeat විදියට. මොකද එච්චරයි exam තියෙන්නේ. නමුත් HNDA වගේ ගත්තොත් fourth year ඒව කොහොමද ලියන්න තියෙන ඒවා. ඊට අමතරව first year second year සහ මෙන්න මෙතන third year subject උනත් ඒගොල්ලන්ට repeat තියෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මෙතෙන්දී මොකද වෙන්නේ? දැන් අපි ඉන්නේ 4th year එකේ first semester එකේ. එතකොට year 3ක්ම ඉවරයි. අනේ year 3ක් ඉවර නම් දෙකමාරයත් ඉවරයි. අවුරුදු 3ේ management THM වගේ course වල අයත් මේ වෙද්දි ඉවරයි. එතකොට මොකද වෙන්නේ? අවුරුදු 3ේ course ඉවරයි කියන්නේ මෙන්න මෙතෙන්දී අවුරුදු 3ේ අයත් repeat තියෙනවනම් මේකට semester එක අලුත් කරන්න වෙනවා 4th year එකට ගියාම. මොකද අවුරුදු 3ේ course වලත් කාලය මෙතනින් ඉවරයි. දෙකමාරයව මෙතනින් ඉවරුණා, 3ේව මෙතනින් ඉවරුණා. එහෙනම් මෙන්න මෙතෙන්දී 4 වෙනි අවුරුද්දට යනවනම් මොකද වෙන්නේ? අවුරුදු දෙකමාරි course සහ 3ේ course කියන දෙකේම අය ඒ semester එක අලුත් කරන්න වෙනවා වෙනමම ලියාපදිංචි ගාස්තුවක් ගෙවලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට රෙජිස්ට්‍රේෂන් එක රිනියු කරන්න වෙනවා. එතකොට ඒකේ තව දෙයක් තියෙනවා මෙන්න මෙහෙම. දැන් HNDA එකට තාම මේක අදාළ නැහැ. ඒගොල්ලෝ තාම ඒගොල්ලෝගේ කාලය ඇතුළත ඉන්නේ. එතකොට ඒගොල්ලන්ට ගෙවන්න තියෙන්නේ මේ රිපීට් සබ්ජෙක්ට් ප්‍රමාණය බලලා ඒ සබ්ජෙක්ට් ගාන අනුව එකකට 100 ගාන ගෙවන්න තියෙන ගාස්තුව විතරයි. නමුත් ITI ගත්තොත් මොකද වෙන්නේ? මේ රිපීට් සබ්ජෙක්ට් ටිකට ඒ සබ්ජෙක්ට් වල ගාස්තුවත් සෙමෙස්ටර් එක රිනියු කරන්න 500කුත් ගෙවන්න ඕන. ඉතින් IT විතර නෙමෙයි දෙකමාරේ ඔක්කොම කෝස් සහ දැන් අවුරුදු 3ේ කෝස් වලටත් ඕක අදාළයි. මොකද අවුරුදු 3ේ ලෙවල් එක පැනලා නිසා. එතකොට ඔන්න ඔය විදිහට තමයි සෙමෙස්ටර් එක අලුත් කරන්නේ. දැන් තව විශේෂ දෙයක් තියෙනවා. අපි හිතමු කවුරු හරි IT කෙනෙක් සෙකන්ඩ් සෙමෙස්ටර් එක කම්ප්ලීට් අවුරුදු දෙක ඉවර වෙදී. ඒ කියන්නේ සෙකන්ඩ් සෙමෙස්ටර් සබ්ජෙක්ට් මොනවත් රිපීට් නැහැ. ඒක නිසා එයාට ෆස්ට් සෙමෙස්ටර් ඉවර රිපීට් තියෙනවා. අපි හිතමු මොන හරි සබ්ජෙක්ට් රිපීට් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු දෙකේ සෙමෙස්ටර් 4 ඉවර වෙද්දී ෆස්ට් සෙමෙස්ටර් සබ්ජෙක්ට් රිපීට් තියෙනව මොන හරි ෆස්ට් ඉයර් හෝ සෙකන්ඩ් ඉයර්. නමුත් ෆස්ට් ඉයර් සහ සෙකන්ඩ් ඉයර් කියන දෙකේම සෙකන්ඩ් සෙමෙස්ටර් සබ්ජෙක්ට් කම්ප්ලීට් කියලා. සෙකන්ඩ් සෙමෙස්ටර් සබ්ජෙක්ට් කම්ප්ලීට් නම් එයා 3rd ඉයර් එකේදී මෙතෙන්දී
ට්‍රේනිින් සෙමස්ට එක ඇතුළේ ආපහු ෆස් සෙමස් සබ්ජෙට් රිපීට් ලියන්න පුළුවන් ට්‍රේනිින් සෙමස්ට එක ඇතුළේ. එතෙන්දි වෙනම ගෙවන්න ඕනෙත් නැහැ. මොකද ට්‍රේනිින් සෙමස්ට එක කියන්නේ කෝස් එකේම කාලයනේ, අවුරුදු දෙකහමාරට අයිති කාලයක්. එතන අමතර රෙජිස්ට්‍රේෂන් අලුත් කරන්න දෙයක් නැහැ. විභාගාස්තු විතරක් ගෙවලා විෂයන් වලට ලියන්න පුළුවන්. ඊට පස්සේ තර්ඩ් ඉයර් සෙකන්ඩ් එකට ගියාම එතන මොකුත් ලියන්න නැහැ. මොකද සෙකන්ඩ් සෙමස්ටර් සබ්ජෙක්ට් රිපීට් නැහැ. ඉතින් ඒ නිසා යාට එක්සෑම් ඇප්ලයි කරන්න නැහැ තර්ඩ් ඉයර් සෙකන්ඩ් සෙමස්ටර් එකේදී. ඊට පස්සේ ෆෝර්ත් ඉයර්, ඒ කියන්නේ ෆෝර්ත් ඉයර් කියලා මම කියන්නේ මේ IT ඉංග්‍රීසි වගේ කෝස් වලට ෆෝර්ත් ඉයර් එකක් නැහැ. එයාලගේ පැරලල් HNDA වගේ එක ෆෝර්ත් ඉයර් වෙන අවස්ථාවෙද්දී, හතරවෙනි අවුරුද්දට යද්දී දැන් ඔන්න ෆස් සෙමස්ටර් සබ්ජෙක්ට් ලියන්න තියෙනවා. ආයි ඇප්ලයි කරන්න ඕන. එතකොට එයා ඒ සබ්ජෙක්ට් වලට කොහොමද ගාස්තු ගෙවන්නේ නෝනේ 100 ගානේ. ඊට අමතරව එයා සෙකන්ඩ් සෙමස්ටර් එක ලිව්වේ නෑ මෙතන. ඒකට ඇප්ලයි කරන්න එයාට සෙකන්ඩ් සෙමස්ටර් සබ්ජෙක්ට් රිපීට් තිබුණේ නැහැ. එතකොට එයා කෙලින්ම මෙන්න මේ මෙතනින් තුන්වෙනි අවුරුද්දේ ට්‍රේනිං කරන කාලේ සබ්ජෙක්ට් ලියලා, හැබැයි එතනින් පස්සේ සෙමස්ටර් එක ඇත්තෑරලා ආපහු ඊළඟ අවුරුද්ද ෆස් සෙමස්ටර් එකේ කියමුකෝ එක්සෑම් ලියන්නේ. ඒ කියන්නේ සෙකන්ඩ් සෙමස්ටර් සබ්ජෙක්ට් තිබ්බේ නැතුව, නැතුව හෝ තිබිලා එයා එක්සෑම් ඇප්ලයි කරේ නැතුව කොහොම හරි ෆෝර්ත් ඉයර් එකේ තමයි ඊළඟට ලියන්නේ. මේ සෙමස්ටර් එක ඇතෑරලා එයා කොහොම හරි, අන්න එහෙම ඇතෑරලා තිබුණොත් මොකද වෙන්නේ? මෙන්න මේකෙදී මේ ඇතෑරපු සෙමස්ටර් එකටත් රෙජිස්ට්‍රේෂන් එක ගෙවන්න වෙනවා. ඒ කියන්නේ මේ මෙතෙන්ට අලුත් කරද්දී ඒ සෙමස්ටරේ දක්වා කෝස් එක ඉවර වෙච්ච සෙමස්ටරෙන් පස්සේ, එතනින් පස්සේ ගත වෙච්ච හැම සෙමස්ටරයකටම අපි 500 ගානේ ගෙවලා අලුත් කරන්න වෙනවා. ඒ කියන්නේ මේකටත් 500ක් ගෙවලා මේකටත් 500ක් විදියට සෙමස්ටර් දෙකට 1000ක් ගෙවන්න වෙනවා. ගෙවලා තමයි ඊට අමතරව විෂයන් වල ගාස්තුවත් ගෙවන්න වෙන්නේ. එතකොට එහෙම ගෙවන්න අවශ්‍ය වෙන්නේ මේකේ ගෙවලා නැත්තම් විතරයි. يعني මේකෙදි ලියාපදිංචි අලුත් කරගෙන ඒකෙත් විභාගෙ ලියලා ගියපු අය මේකෙදි අලුත් සෙමස්ටරයට 500ක් ගෙවුවන් ඇති. නමුත් මේකෙදි ලියාපදිංචි අලුත් කරගත්තේ නැතුව විභාගෙ ඉල්ලුවේ නැති අය ඉන්නවනම් මේකෙදි ඉල්ලද්දි මේ අතාරිච්ච සෙමස්ටර් එකටත් 500ක් ගෙවලා අලුත් සෙමස්ටර් එකටත් 500ක් විදියට, ඒ කියන්නේ කෝස් එක අවසන් වෙච්ච තැන ඉඳලා හැම සෙමස්ටර් එකටම නොකඩවා 500 ගානේ ගෙවල තියෙන්න ඕන. ඉතින් ඒ වගේ මගහැරිච්ච තියෙනවා නම් ඒ දෙකේම ඒවා එකතු කරලා ගෙවන්න වෙනවා. ඒ විදිහට තමයි රෙජිස්ට්‍රේෂන් අලුත් කරන්නේ. එතකොට ඔය විදිහට ඊළඟට මං ඔතෙන්ට එනකන් විතරයි පැහැදිලි කරේ. එතනින් මෙහාට මේ සෙමස්ටර් එකට ගියොත් අවුරුදු 3 හැමාරි කෝස් වල අයගෙත් කාලී ඉවරයි. එතනින් පස්සේ ගෙවන්න වෙනවා. ඊට පස්සේ අවුරුදු 4 පැන්නට පස්සේ HNDA අයගෙත් කාලී ඉවරයි. එතනින් එහාට රිපීට් ලියනවනම් රෙජිස්ට්‍රේෂන් අලුත් කරන්න ගාස්තුව යාල ගෙවන්න වෙනවා. එතකොට දැන් එහෙමනම් මේ උදාහරණ ටිකෙන් පැහැදිලි ඇති කොහොමද අපි විභාගවලට ගාස්තු ගෙවන්න වෙන්නේ මොන අවස්ථාවලදීද, රෙජිස්ට්‍රේෂන් අලුත් කරන්න වෙන්නේ මොන අවස්ථාවලදීද, එහෙම වෙලාවට මොකද්ද අපි කරන්න ඕනේ කියන එක. ඉතින් කොහොමුණත් මේක අදාළ වෙන්නේ එච්චර කාලයක් විභාග ලියනවා නම් විතරයි. ඉතින් හොඳම දේ තමයි අපේ කාලය ඇතුළත කොහොම හරි ලැබෙන මුල් අවස්ථාවේදීම කම්ප්ලීට් කරගන්න එක. ඉතින් ඒක හින්දා උනන්දුවෙන් වැඩ කළ ඒක කම්ප්ලීට් කරගන්නව නම් දිගින් දිගට යන්න නැතුව ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. ඉතින් මේ ගැන අවබෝධයක් දැන් ලැබෙන්නේ නැති, එහෙමනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. අපි අලුත් මාතෘකාවක් ගැන ඉස්සරහ වීඩියෝ එක අරගෙන ඉන්නම්.